විදුලිය නොමැතිව මිනිත්තුවක්වත් ජීවත් විය නොහැකි තරමට එය අපේ ජීවිතවලට සමීප වී තිබෙනවා. මොහොතක් සිතන්න. නැවත යථා තත්ත්වයට පත් කළ නොහැකි ලෙස ලෝ පුරා විදුලිය බිඳ වැටුනොත් කුමක් සිදු වේවිද? විදුලිය යනු මිනිසාගේ කෘත්‍රිම නිර්මාණයක් මිස ස්වභාවික සම්පතක් නොවේ. විදුලිය නිෂ්පාදනය කිරීමට නම් තඹකම්බියක් සහිත චුම්බකයන් භ්‍රමණය වීමට සැලැස්විය යුතුයි. ග්‍රීන් එනර්ජි යනු සබාදහම් ඇසුරෙන් ලබා ගන්නා බලශක්තියයි. සූර්ය කෝෂ සහ සුළං ටර්බයිමයන් මගින් ලබා ගන්නා බලශක්තිය හොඳම උදාහරණයක් විදියට හඳුන්වන්නට පුළුවන්. ස්වභාවික වායු මගින් බලශක්තිය නිපදවීමේ හැකියාවක් ද අපට තිබෙනවා. ඊට අමතරව ගල් අඟුරු සහ නැෂ්ටික බලය වැනි හානිකර ක්‍රම මගිනුත් බලශක්තිය නිපදවා ගන්නට පුළුවන්. නමුත් ඒ මගින් පරිසරයට හානිකර විෂ රසායනිකයන් නිදහස් වෙනවා. භූමියක් වූ බලශක්ති බලාගාරයන් විදුලිය නිපදවීමට කටයුතු කරන්නේ තාපශක්තියේ උපකාරය ඇතිවයි. නමුත් එහි ඇත්තේ 35% වැනි ඵලදායිතාවයක් පමණයි. ඉන් අදහස් කරන්නේ සෑම තාපශක්ති ඒකක 100කින් විදුලිය බවට පත්වන්නේ ඒකක 35ක් බවයි. විදුලිය නිපදවීමේදී විශාල ශක්ති ප්‍රමාණයක් අපතේ යනවා. යම් දිනක විදුලි බලය නිපදවීමට නොහැකි තත්ත්වයකට පත්වුනොත් එය අති විශාල අර්බුදයක් බවට පත්වෙනවා. ආරෝපණය කළ හැකි සියලු දේ ක්‍රමයෙන් මරණයට පත්වේවි. ඒ වගේම කලබලයට පත්වෙන මිනිසුන් ආහාර සහ මුදල් වැනි දේ මංකොල්ල කෑමට පෙළඹේවි. විදුලි බලය ගබඩා කර තිබෙන බැටරි වැනි දේ එකතු කර ගැනීමට මිනිසුන් අතර දැඩි තරඟයක් ඇතිවෙනවාට කිසිම සැකයක් නැහැ. නමුත් සුළු කාලයක් ගිය පසුව එම විදුලි බලයද නැත්තටම නැතිවේවි. අද බොහොමයක් වූ ව්‍යාපාර රඳා පවතින්නේ විදුලි බලය මතයි. එම නිසා බහුතරයකගේ රැකියාවන් ක්ෂණිකවම නැති වී යනවා. විදුලි බලය නොමැතිව ව්‍යාපාර පවත්වාගෙන යාමට හුරුවීමට නම් ශතවර්ෂ ගණනාවක්ම ගත වේවි. එම නිසා මිනිසුන් කෘෂිකර්මය සඳහා වැඩි වශයෙන් ස්වභාවයෙන්ම නැඹුරු වෙනවා. විදුලිය නොමැතිවීම හේතුවෙන් කෘෂිකර්මය වුණත් ඉතාමත්ම අපහසු දෙයක් බවට පත්වෙනවා. ඉල්ලුමට අනුව සැපේම ලබා දීමට නොහැකි නිසා ආහාරවල මිල ගණන් ඇදහිය නොහැකි ලෙස ඉහළ යන්නට පුළුවන්. ඉන් අදහස් කරන්නේ බොහෝ දෙනෙක්ට කුසගින්නේ මිය යන්නට සිදුවෙන බවයි. එම නිසා සියලු දෙනාට තමන්ගේ ඉඩකඩ තුල හැකි පමණ වගා කිරීමට සිදුවෙනවා. එපමණක් නොවෙයි, ප්‍රවාහනයේද අති දුෂ්කර දෙයක් බවට පත්වෙනවා. මොකද අද බොහොමයක් දුම්රේවල් ධාවනය වන්නේ විදුලි බලයෙන්. එම නිසා අපට නැවත තාප බලයෙන් ධාවනය වෙන ගල් අඟුරු දුම්රේ පද්ධතියක් ගොඩනගා ගන්නට සිදුවෙනවා. නමුත් එම දුම්රේවල් විදුලි දුම්රේවල් මෙන් වේගවත් නැහැ. නූතනයේ පවතින වාණිජමය මගී ගුවන් යානාවන් සඳහාද විදුලි බලය අවශ්‍ය වෙනවා. නූතනයේ පවතින බොහොමයක් මෝටර් රථවල ඇති බැටරි සඳහා විදුලි බලය අවශ්‍ය වෙන නිසා එම මෝටර් රථද මෙම බලපෑමට යටත් වෙනවා. චිත්‍රපටි සහ අන්තර්ජාලය වැනි දේ පැරණි මතකයක් පමණක් බවට පත්වේවි. විදුලි බලය මත රඳා පවතින ආර්ථිකයක් ඇති රටවල්වලට වඩා තුන්වෙනි ලෝකයේ දියුණුවමින් පවතින රටවල් වඩාත් ඉදිරියට පැමිණේවි. එහි අවසාන ප්‍රතිඵලය නම් විශාල ගෝලීය බල පෙරලියකි. අවසාන වශයෙන් පවසන්නට තිබෙන්නේ විදුලි බලය සදහටම බිඳ වැටුනොත් අපට නැවත ගල් යුගයකට යන්නට සිදු වෙන බවයි. ඔබ තවමත් අපිව සබ්ස්ක්‍රයිබ් කර නොමැතිනම් මේ දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බුවත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. ඔබ නොදත් මෙවැනි වටිනා දේ දිනපතා දැනගන්න නොදුටු ලෝකයේ සමග රැඳී සිටින්න.